ආයුබෝවන් හරිතේ හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත රුපියල ශක්තිමත් කළ යුතු ආකාරය මහාචාර්ය වසන්ත කියයි ජනපති ඊලොන් මස්ක් හමු වෙයි සජිත් අනුර විවාදයට සජ බෙදින දෙයි අපි ඉල්ලුවේ 20ට කලින් දිනයක් අනුර කියයි රුපියල ශක්තිමත් කළ යුත්තේ අපනයන වැඩිකොට ආනයන අඩු කිරීමෙන් බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා ඒ සියතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි රුපියලයේ ශක්තිමත් වීම කියන කාරණය ප්‍රධාන සාධක කිහිපයක් නිසා සිද්ධ වෙන්නේ ඒ තුල අපි දක්ිනවා රටට ණය සහ ආධාර විදිහට විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එනවා විදේශ ප්‍රේෂණ විදිහට යම් මුදල් ප්‍රමාණයක් ගලා එනවා ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුලින් රටට ගලා එන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඉතින් මේ ආකාරයට රටට ගලා එන මුදල් ප්‍රමාණය වැඩි වෙන අතරම ණය ගෙවීම පැහැර හැරීම කියන කාරණේ නිසා රටින් ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මේ පසුබිම තුල තමයි ඇත්තටම රුපියලයාගේ ශක්තිමත් වීමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් රටට අවශ්‍ය වෙන්නේ මූර්ත නිමවුම වැඩිවීම කියන කාරණය මගින් රුපියලයාගේ ශක්තිමත් වීම. රටක මූර්ත නිෂ්පාදනය වැඩි වෙලා ඒ තුලින් අපනයන ප්‍රමාණය වැඩි වෙලා ආනයන ප්‍රමාණය යම් ආකාරයකට අඩු කර ගැනීම තුල විදේශ විනිමය අතිරික්තයක් වීම මගින් රුපියලයාගේ ශක්තිමත් වෙනවා නම් ඒක තමයි රටට වඩාත් යෝග්‍ය වූ තත්ත්වය වන්නේ. ඉතින් අපේ ආර්ථිකයේ දිගුකාලීනව පරිවර්තනය කරන්නට ඕනේ මෙන්න මේ ආකාරයට මූර්ත නිෂ්පාදනය වැඩි කිරීම තුළින් අපනයන ආදායම වැඩි කිරීම තුළින් සහ ආනයන වියදම අඩු කිරීම තුළින් රුපියලයාගේ ශක්තිමත් කිරීම. එසේ නොවන්නේ නම් මේ රුපියලයාගේ ශක්තිමත් වීම අවදානම් සහිත විදේශ විනිමය ගලායම් විදේශ විනිමය ලැබීම් මත පදනම් වෙලා තමයි සිද්ධ වන්නේ. ඒ තුළින් අපිට බලාපොරොත්තු වෙන්නට බැහැ දිගු කාලීනව ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට අරන් යන්නට. එහෙමනම් සිදු කළ යුත්තේ මේ ආර්ථිකයේ පරිවර්තනයකට ලක් කරන්නට ඕනේ යම් ආකාරයේ අපනයන වර්ධනය කරලා ආනයන අඩු කරලා එමගින් විදේශ විනිමය අතිරික්තයක් උපයගෙන ඒ තුලින් රුපියලයාගේ ශක්තිමත් කිරීමට. ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි මෙම හමුව සිදුව ඇත්තේ. ඉන්දුනීසියාවේ පැවැත්වෙන දහවන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා දිවයිනින් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාලි නගරේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් එරටට ළඟා වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින්නේ. එරට ගුවන්තොටුපලේදී ඉන්දුනීසියානු ජනරජයේ බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ශ්‍රී ලංකා ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් යන අය ජනාධිපතිවරයාව හරසරින් පිළිගත්තා. හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු කළ අතර සාම්ප්‍රදායික බාලි නර්තන ශිල්පීන්ගේ නර්තනයකින්ද මෙම අවස්ථාව වර්ණවත් වුණා. දහවන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය සාමූහික සෞභාග්‍ය සඳහා ජල යන තේමාව යටතේ ලබන 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් අතර හමුවක්ද මීට සමගාමීව සිදු වුණා. ගෝලීය ස්ටාර්ලින්ක් ජාලය සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයුතුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැප වී සිටින බවද එහිදී අවධාරණය කෙරුණා. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනද මෙම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රස්තයන්ගෙන් රට බේරා දුන්නාසේ හොරුන්ගෙනුත් රට බේරගන්න එක්වන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. රණවිරු අධිකාරිය සඳහා ලබා දී ඇති නීතිමය බලතල සහ රැකවරණය ප්‍රමාණවත් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාකල පැවති සමුළුවකට එක් වෙමිනුයි. සමගිය රණවිරු බලවේගයේ 6 වන සමුළුව මොනරාගලදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. රණවිරුවන් තමයි අපේ රටට ජීවය ප්‍රාණය ලබා දුන්නේ. අපේ රටේ 120%කගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරේ.
ඔබයි අපට දිවි දුන්නේ. ඔබ අපටත් රටටත් ලබා දුන්නු දිවි දෙන වැඩසටහන තවමත් අවසන් නැහැ. ඔබට බොහෝ රාජකාරි වැඩ කටයුතු තිබෙනවා රටට දිවි පොවන්න. අපේ රජයක් තුළ විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන වැඩසටහන් කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු. ජනාධිපතිවරයා හැටියට පත් වෙලා පැය 48ක් ඇතුළත මේ රටේ රණවිරු ප්‍රජාවගේ ආර්ථික සමාජීය ඔය හැම අයිතිවාසිකමක් වෙනුවෙන් ඔබව රැකගන්නට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් බිහි කිරීම පළවෙනි පැය 48 තුල අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා රණවිරු අධිකාරිය සඳහා ලබා දී තිබෙන නීතිමය බලතල නීතිමය රැකවරණය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. රට තුල තිබෙන හොරකම දූෂණය වංචාව ජාතික දේපල රාජ්‍ය දේපල ජාතික සම්පත් රාජ්‍ය සම්පත් අමු අමුවේ මහදවල් මංකොල්ල කෑම නාස්තිය මෙන්න මේ විනාශය තුරන් කරන්නටත් ආදරණීය රණවිරුවන්ට මම ආරාධනා කරනවා. මේ අතර සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටු සහ නායකින් අතර විවාදය පිළිබඳව දින නියම කර ගැනීම සඳහා සමගි ජනබලවේගයේ ලිපියක් යොමු කර තිබෙනවා. මෙම විවාද පැවැත්වීමේදී ආර්ථික කමිටු අතර විවාදය පළමුවත් එම විවාදය මැයි 27, 28, 29, 30, 31 යන දිනවලින් පහසු දිනකදී පැවැත්වීමටයි යෝජනා කර ඇත්තේ. නායකින් අතර විවාදය ජුනි මස 3, 4, 5, 6 හෝ 7 යන දිනයන්වලින් පහසු දිනකදී පැවැත්වීමට යෝජනා කරන බවයි සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානි විවාදය පිළිබඳ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ලිපියක් යොමු කරමින් පවසන්නේ. මැයි 20ට පෙර ඕනෑම දිනයක තමා විවාද කරන්නට කැමැත්ත ලබා දුන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මේ අතර වාහන පර්මිට් ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව වහාම ඉදිරිපත් කරන ලෙසත් ඔහු කතානායකගෙන් ඉල්ලා සිටියා. මහරගම පැවති සමුළුවකට එක් පෙමිණුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. ජාතික පුනරුද්ධයට රොදබඳින විශ්‍රාමික ප්‍රජාවගේ අපේක්ෂාවන් දිනවන විශ්‍රාමික ජාතික සමුළුව පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී මෙම සමුළුව පැවැත්වුණේ. මුළු සමාජ කතිකාවතම වෙන තැනක සංවාද තියෙයිද නැද්ද? එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා අපි කිව්වා 20ට කලින් ආවොත් හා නේද? 20ට කලින් එන්නේ නැත්තම් බෑ කිව්වා හා සමාන ලෙස සලකනවා. හෙට මම මේ කියන්න හදන මොකක්ද? කේන්ද්‍රීය ප්‍රශ්න අපි ගේන්න ඕන. අපේ රටේ ප්‍රධාන කේන්ද්‍රීය ප්‍රශ්නයක් මේ පොලිටිකල් කල්චර් එක. මේක වෙනස් කරන්න ඕනේ. ජනතාවට ආදරණය කරන නායකයන්ට පුළුවන්ද විධින බෙහෙතට වස දාන්න? කෙහෙලියට පුළුවන්ද? ජනතාවට ආදරය කරන දේශපාලනයකට පුළුවන්ද තේටික බොණ්ඩ පාවිච්චි කරන සීනියකින් බද්දෙන් හොරකම් කරන්න? ජනතාවට ආදරය කරන දේශපාලනයකට පුළුවන්ද මුළු රටේම වාහන පර්මිට් නතර කරලා තිබියදී? ඔබගෙන් ලිඛිතව මන්ත්‍රි පර්මිට් ඉල්ලපු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්න. අපි වාහන පර්මිට් ලබා ගන්නෙත් නෑ. මේක නතර කිරීම සඳහා ගත හැකි යම ක්‍රියාමාර්ගයක් ගන්න. අද ඔහුගේ වයස අවුරුදු 75යි. සෑම වෙසක් පොහොයකටම ඔහු වෙසක් කූඩු හදනවා. පොළොන්නරුව යාය 23 හන්දිය ගහක් යටදී මේ අවුරුදු 75ක් වයවුරුද වෙසක් කූඩු නිර්මාණකරුවාව අනිවාර්යෙන්ම දක්නට ලැබෙනවා. මේ බව අපට වාර්තා කළේ බකමූණ අප වාර්තාකරු මදුසංක වීරසේකරයි. වෙසක් හඳ පායන්න තව දවස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ. තෙමගුල සිහිකරන වෙසක් මංගල්‍යයේදී අපේ රටේ ජනතාව ප්‍රතිපත්ති පූජාවට වගේම ආමිස පූජාවට මුල් තැන දී කටයුතු කරනවා. ආමිස පූජාව කිව්වම අපිට විශේෂයෙන් මතක් වෙන්නේ වෙසක් කූඩුව. වෙසක් පොහොයට අපේ රටේ හැම නිවසක්ම වෙසක් පහන් කූඩුවෙන් එළිය වෙනවා. වෙසක් කූඩු අතරින් අපට වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ අටපට්ටම් කූඩුවයි. කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපේ රටේ ජනතාවට දැන් වෙසක් සමරන්න කූඩුවක් හදාගන්නවත් කාල වේලාවක් නැහැ. ඉසර අපේ ආච්චිල සීල නම් උණවට කූඩු හදන්න පටන් ගත්තෙම පුංචි දරුවන් එකතු කරගෙන. ඒක දරුවන්ටත් අලුත් පාඩමක් වුණා. ඒත් දැන් එහෙම නැහැ. මේ සීය තවමත් වෙසක් පොහොයට කූඩු හදන එක තවම නතර කරලා නැහැ. සීය ජීවත් වෙන්නේ පොළොන්නරුව
ඇලහැර යාය 23 ගම්මානේ. අවුරුදු 75ක් වුණත් හරිහරියට හැම වෙසක් පොහොයකටම වෙසක් කූඩු හදනවා. හරි පිළිවෙලට ලස්සනට හදන මේ වෙසක් කූඩු සාධාරණ මිලකට අලෙවි කරන්නේ ඇලහැර ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ යාය 3 හන්දියේ ගහක් යට ඉඳන්. සීයා කියන්නේ උණවට වලින් කූඩු හදන නිසා රුපියල් 60ක් වගේ සුළු මුදලකට අලෙවි කරන බවයි. මෙසරෙත් කූඩු පටන් ගත්තා. මාට දුනුලේ තිලේ පටන් ගත්තී. වල්ලා බෙල්ල දාලා නම බැන්නේ. අම්මගේ බඳින්න බෑනේ. අම්මගේ බඳින්න බෑ. බෑ ගුළු වෙන බැමි. ඒර රුපියල් 50 දුන්නේ මෙතර 60යි. ගැලියක් එක දී 50ක් දර වෙනවා. තවුනේ. තාත්තා රුපියල් 60 දෙනවා. ඒ සැරේ බිස්නස් හොඳයිද? හොඳයි. මෙසරෙත් මිනිසුන්ට එන්න කියන්න තමයි ඕනේ නේද? මේ වගේ අව්‍යාජ මිනිසුන් වෙනුවෙන් ඔබේ නොමසුරු දෑත දිගු කර එක් වෙසක් පහන් කූඩුවක් හෝ මිලදී ගත හැකි නම් එය මහත් ශක්තියක් වනු ඇති. වෙසක් පොහොයට ඔහුගේ පුංචි නිවසත් එළිය වේවි නිසකවම. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.